දැන් 39 දෙනෙක් නාම යෝජනා දීලා තියෙනවා. හැබැයි 39 දෙනාම අපේක්ෂකයෝ නෙමෙයි. එක අපේක්ෂකයා ඉන්නේ. තරය කරුව 3 දෙනයි. ඒ නිසා ජනතාවගේ අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස පමණයි කියලා මම කියන්න ඕන. Floral Hedden Kelin Blossom Beauty හඳුන්වා දෙන මිල රුපියල් 100යි. ඊළඟට ඉන්නෝ තරය කරුව දෙන්නේ රනිල් වික්‍රමසිංහයි නාමල් බබයි. මේ වලව් පලන්තිය නියෝජනය කරන හාමු මාතුරු දෙන්නේ. ඊළඟ තුන්වැනි තරය කරුව කවුද? අනුර කුමාර. වලව්වේ පිළිගන්න ලෙවකණේක. නේද? චන්ද්‍රිකාගේ වලව් පිළිගන්න ලෙවකණේ. මහින්දගේ වලව්වේ අනුර පිළිගන්න ලෙවකණේ නේද? දැන් රනිල්ගේ වලව්වේ රෑට රෑට හොරාර තමයි ඒ පිළිගන්න ලෙවකන්නේ. ඒ නිසා මේ පන්ති සටනක් තියන්නේ මේ රටේ ධන කුවේරයන්ව තවදුරටත් ධන කුවේරයන් කරනවද නැත්නම් මේ රටේ දුක් විඳින ජනතාවට හොඳ කලක් ලබා දෙනවද කියන තීරණය. එහෙම නැත්නම් මේ රටේ ධන කුවේරයන්ගේ දරුවන්ට ඉහළ අධ්‍යාපනයක් ලබා දෙනවද නැත්නම් ගමේ සාමාන්‍ය පුරවැසියාගේ දරුවට ඉහළ අධ්‍යාපනයක් ලබා දෙනවද කියන එක. එහෙම නැත්නම් මේ රටේ ධන කුවේරයන්ට තවදුරටත් හාමු මාතුරුලත් එක්ක හොරකම් කරන්න පුළුවන් රටක් හදනවද? එහෙම නැත්නම් රණසිංහ ප්‍රේමදාසගේ පුතා එක්ක සාමාන්‍ය මිනිහට රජ කරවන යුගයක් හදනවද කියන එක. 2015 දී හොරු අල්ලන්න යහපාලන ආණ්ඩුව ගෙනාවා. වික්‍රමසිංහ උන්නේ රාජපක්ෂලා එක්ක හොරුත් එක්ක හොරාට බුදිය ගත්තා. ඒ වෙලාවේ මහ බැංකුව කඩද්දි කවුරුත් දන්නේ නැහැ. හැබැයි මෙදාපාර අවුරුද්දේකට ඇවිල්ලා VFS මංකොල්ලේ කරනකොට කැබිනට් මණ්ඩලයම අනුමත කර තමයි කෝටි 90000ක් හොරකම් කරේ කියන කියන්න ඕන. ඒ කෝටි 90000න් තමයි දැන් බාර්ප මිත් දීලා මිලියන 200 ගාන දීලා එක බාන්න යනවා. කොයි එක සල්ලි වලට ගියත් බාර් පර්මිට් වලට ගියත් සජිත් ප්‍රේමදාසත් එක්ක මිනිස්සු ඉන්නවා. බාර් පර්මිට් වලට සල්ලි වලට රනිල් හාමුදුරුවෝ යන අයට ගමට එන්න දෙන්නවද? ගමට එන්න දෙන්නවද? අන්න එන හොඳට සලකන්න. සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්ක මේ රටේ බහුතර සිංහල ජනතාව, මේ රටේ බහුතර දෙමළ ජනතාව, මේ රටේ බහුතර මුස්ලිම් ජනතාව, මේ රටේ ග්‍රාමීය ජනතාව, ග්‍රාමීයක් වගේ තමයි සජිත් ප්‍රේමදාසව මේ රටේ ජනාධිපති කරන්න කියලා කියන්න ඕන. ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ මේ මැතිවරණය දිනන්න 170000 ඡන්ද ගන්න ඕන. ගියපාර අමාරුම වෙලාවේ නේද? වඳ ටොපි, වඳ බෙහෙත්, වඳ කොත්තු, වඳ සාපි ඔක්කොම ගෙනල්ලා කැල්ලිකක දෙබෑ කරගෙන 98 වද්දේ අපි 150000ක් ගත්තා. එහෙනම් අපිට තව 114යි ඕන. ඒ නිසා අපි රැල්ලට ගියාට කියන්න කැමතේ බය වෙන්න එපා. JVP කාරෝ දිනන්නේ. ඒගොල්ලෝ ගත්තේ 104යි. ඒගොල්ලෝ දිනන්න නම් පෝට්ටුවේ 69,00,000 ලස්ස 66ක් ගන්න ඕන. අමක පොහොට්ටුවේ 100ක් හිටියනම් JVP එක දිනන නම් AC 94ක් යන්න ඕන JVP එකට. එම් වෙනවද? එම් වෙනවද? නෑනේ. ඊළඟට රනිල් වික්‍රමසිංහ මහත්තයා ලස්ස 2.5යි ලංකාවෙම ගත්තේ. කොළඹින් ගත්තේ 29,000යි. එයා මටත් පරාදයි. මං 90,000යි රනිල් වික්‍රමසිංහ 29,000යි. හරිද? එයා මටත් පරාදයි. හරිද? එනිසා රනිල් වික්‍රමසිංහ දිනන නම් අර 69,00,000 ලස්ස 68,000ක් ගන්න ඕන. ඒ කියන්නේ ගමක පොහොට්ටුවේ 100ක් හිටියනම් 97 රනිල්ට යන්න ඕන. යනවද? එහෙම යනවද? නෑනේ. ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ වලව් වල හාමු මහතුරුයි වලව් පිළිගන ලෙවල් කණ කට්ටියයි ඔය 69ට ගහගන්නේදී මේ රටේ පොඩි ජනතාව, පොදු ජනතාව සියලු දෙනා එකතු වෙලා සජිත් ප්‍රේමදාස මැතිතුමාව මේ රටේ ජනාධිපති කරලා සමගි ජන බලවේග ආණ්ඩුවක් හදනවා.